ඔබ කවුරුත් දන්නවා මේ වෙනකොට මැතිවරණයේ අන්තිම අධියරට අපි කවුරුත් ඇවිල්ලා තියෙනවා. අන්තිම අධියරට එනකොට ඉතාම පැහැදිලිව දේශපාලනයේ උණුසුම්ම තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊයේ දවස වෙනකොට ඒ දේශපාලනයේ උණුසුම්ම තත්ත්වය මතුවුණා. මැතිවරණයේ ආසන්නයේ මේ ඇතිවෙච්ච අලුත්ම උණුසුම් තත්ත්වයත් එක්ක රටේ දේශපාලනය මුළුමනින්ම වෙනස් වෙලා තියෙනවා අලුත් වෙලා තියෙනවා. අපි දකින්නේ දැන් තියෙන තත්ත්වය අනුව ඉතා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ පෙරමුණට පාර්ලිමේන්තුව තුල 113 ඉක්මවා ගිය බහුතර මන්ත්‍රී ධූර සහිත ආණ්ඩුවක් පිටවන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්දානයේට 113 ඉක්මවා ගිය බහුතර මන්ත්‍රී ධූර සහිත ආණ්ඩුවක් පිටවන්න බැහැ. ඒක තමයි දැන් තියෙන ඇත්ත දේශපාලන යථාර්ථය. මේ තත්ත්වයේ තුල ඉදිරියේදී පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ අලුත් ආණ්ඩුවක් පිහිටවද්දී සිද්ධ වෙන්න පුළුවන් එකම දෙය හවුල් ආණ්ඩුවක් බිහිවීම. ඒ හවුල් ආණ්ඩුව ඇති වෙන්නේ කොයි ආකාරයකටද කියන එක 18 වෙනිදා වෙනකොට මේ රටේ ජනතාවට තීරුම් ගන්න පුළුවන් වෙයි. ඊයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට යවු ලිපිය ඉතාම වැදගත් ලිපියක්. එය වර්තමාන දේශපාලනයේ පැහැදිලි පැතිකඩක් පෙන්වුම් කිරීම. ඔහු ඉතා පැහැදිලිව ඒ ලිපියේ සඳහන් කරනවා මහින්ද රාජපක්ෂ මහතාට 113 ඒ සන්ධානයට 113 ගන්න බැහැ කියන එකත් අඩුම ගානේ 113ට ආසන්න මට්ටමට ආවත් තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හැදුවත් මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කමට පත් කරන්නේ නැතේ කියන එකත්. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම ජේෂ්ඨයන් කීප දෙනෙක් ඉන්නවා. පහුගිය 18 වෙනි සංශෝධනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන්ට තිබිච්ච අවස්ථා අහිමි කරලා දැම්මා. ඒ අහිමි කරේ මහින්ද රාජපක්ෂ මහතා. ඔහු නම් කරලම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවන් සිරිපාල මහතා, ජෝන් සෙනවිරත්න, අතාවුදු සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චමල් රාජපක්ෂ වැනි ජේෂ්ඨයින් මේ පක්ෂේ ඉන්නවා. ඒ නිසා වැරදිලා හෝ 113ට ආසන්න තත්වයකට ඇවිල්ලා ආණ්ඩුවක් හැදුවත් අගමැතිකම මහින්ද රාජපක්ෂ මහතාට දෙන්නේ නැහැ. අර කියන ජේෂ්ඨයින්ගෙන් එක්කෙනෙකුට තමයි එය හිමි විය යුත්තේ කියලා. ඉතින් ඉතාල පැහැදිලිව දැන් ඔහු ඒ ප්‍රකාශය කරලා අවසානයි. ඉතින් ඒ සඳහා ඔහුට ව්‍යවස්ථාමය බලයකුත් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් ව්‍යවස්ථාව තුල 1978 දැනට පවත්වන ව්‍යවස්ථාව තුලත් ඒට අලුතෙන් එකතු කරන ලද 19 වෙනි සංශෝධනයේත් අගමැතිවරයා පත්කිරීම පිළිබඳව නිශ්චිතව සඳහන් වෙනවා. මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 තුන්වෙනි වගන්ති 43-3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43-3 යටතේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේය. මෙතන තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය එහි යම්කිසි මන්ත්‍රීවරයෙකුට තියෙනවා කියලා ජනාධිපතිවරයා කල්පනා කෙරේ. එතුමාට කල්පනා වෙනවා නම් යම්කිසි මන්ත්‍රීවරයෙකුට බහුතරය තියෙනවා කියලා ඒ පුද්ගලයාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේ කියලා තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒකට සංශෝධනයේ විදියට අවසාන ඉදිරිපත් වෙච්ච 19 වෙනි සංශෝධනයේ 19 වෙනි සංශෝධනයේ ඒ 42 හතර වගන්ති යටතේ, ඒ කියන්නේ
අරකේ 43 3 කිපි කියලා තිබිච්ච එක 19 සංශෝධන යටතේ 43 4 ලෙස සංශෝධනය වෙලා තියෙනවා. එතන තියෙන්නේ මෙහෙම. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසයේ උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. එතකොට මේ 78 ආනුකූල ව්‍යවස්ථාවත් ඊට සංශෝධනයක් විදිහට ඉදිරිපත් වෙච්ච 19 වෙනි සංශෝධනයත් අනුව ඉතා පැහැදිලිව තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය යම්කිසි මන්ත්‍රීවරයෙකුට තියෙනවයි කියලා. එක්කෝ ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් එහෙමත් නැත්නම් ජනාධිපතිවරයාගේ මතය එතුමාගේ මතය එතුමාගේ කල්පනාව අනුව තමයි දැන් මේ බහුතරයක් තියෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා ඉතා පැහැදිලි ජනාධිපතිවරයාට මෙහි ප්‍රධාන බලයක් පැවරලා තියෙනවා අගමැතිවරයා පත් කිරීම පිළිබඳ. එතකොට එහෙමනම් දැන් මේ ජනාධිපතිතුමාය පුලිපිය සඳහන් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔහුට ලැබෙන්නේ නැහැ කියලා. දිනුවත් ලැබෙන්නේ නැහැ දෙන්නේ නැහැ කියලා. එතකොට සඳානේ අර හවුල්කාර පාර්ශවයන් මහින්ද රාජපක්ෂ මහත්තයව කරේ තියාගෙන ගිය කට්ටිය අද අනාථ වෙලා අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මහින්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ බව අවධාරණය කරපු දෙවෙනි වතාව මේ. පළවෙනි වතාවෙත් එතුමා ඉතා පැහැදිලිව කිව්වා ඔහුව ඡන්දෙට ඉල්ලන එකටත් ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. ඒ වගේම තමයි ඔහු අගමැතිවරයා වෙනවටත් ඔහුගේ කැමැත්තක් නැහැ කියලා. ඒ වෙලාවේ අර අනාථ වෙච්ච කට්ටිය කර කියා ගන්න දෙයක් නැති වෙච්ච කට්ටිය මහ ලොකුවට බෙරියන් දීලා කිව්වා අගමැතිකම ගන්න හැටි අපි දන්නවා කියලා. අපි අගමැතිකම කොහොම හරි ගන්නවා කියලා. ඒක නොදී ඉන්න බෑ කියලා. නමුත් ඉතා පැහැදිලිව අපි කැමති වුණත් අකමැති වුණත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සංශෝධනයට අනුව ඒ අවසන් තීන්දුව ගැනීමේ බලය පැවරි තින්නේ ජනාධිපතිවරයාට. ඒ අවශ්‍ය වෙලා නැහැ. ඒ සංශෝධනය වෙලත් නැහැ. ඒ නිසා හරි පැහැදිලි මේ රටේ ජනතාවට විශේෂයෙන්ම මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේ ඉතා ගැඹුරින් තේරුම් ගන්නවා ඇතයි අපි විශ්වාස කරනවා. රාජපක්ෂ මහතාට නැවත අගමැති වෙන්න ඉඩක් නැහැ කියන එක ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව අවධාරණය කරලා තියෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් නීති අනුවත් එතුමාට ඒ බලය පැවරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහටත් ඔහු ඒක පිටු කරන්නේ නැති බව අවධාරණය කරලා තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව දැන් එය සක්සුදක්සේ මේ රටේ ජනතාවට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ ලිපියේ එතුමා විශේෂ කරුණු කීපයක් අවධාරණය කරනවා. එතුමා ඒ දේශපාලන කටයුතු කරද්දී මුහුණ දෙන්න සිද්ධ වෙච්ච තත්ත්වය පිළිබඳව, ඒ වගේම ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඇතිවෙන්න පුළුවන් තත්ත්වයේදී එතුමා කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ විශේෂ ප්‍රකාශයෙන් අවධාරණය කරලා තියෙනවා. මම කැමති ඒ පිළිබඳව නැවත අවධානය යොමු කරන්න. එතුමා ජාතික ආණ්ඩු සංකල්පයේ පිළිබඳ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු වෙලා තමයි හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන ගියේ. ඒ හවුල් ආණ්ඩුව පවත්වාගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීන්දුවක් පරිදි කියලා එතුමා අවධාරණය කළා කියලා. කාගේවත් අනිකමැත්තට නෙමෙයි පක්ෂයක් විදිහට ගත්ත තීන්දුවක් මත තමයි ඔවුන් එකට හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන ගියේ කියන එක. ඒ වගේම තමයි මැතිවරණයෙන් පස්සේ ඇතිවෙන්න පුළුවන් දේ පිළිබඳ එතුමා මේ ලිපියේ අවධාරණය කළා තියෙන්නේ මෙහෙම. ඔබ තුල ඉතිරි වී ඇති ඡන්දමේ වටිනාකම හෙවත් අවසන් දේශපාලන ලේ බිඳුව සාහසික ලෙස උරා බීමේ ක්‍රූර අරමුණින් ඔබ වටා එක් රොක්ව ඔබේ ගුණ ගයමින් සිටින පිරිස් රහසින් දුරකතන ඇමතුන් දෙමින් මුණ ගැසෙමින් සහ
දූතයන් අත පණිවිඩ එවමින් මාහට කියා සිටින්නේ මහමැතිවරණයෙන් පසුව මා සමග දේශපාලනය කිරීමට ඔවුන් ඉතසිතින් සූදානම් බවත් ඔවුන්ගේ දේශපාලන අනාගතය රැකගත හැකිවන පරිදි කුමක්කෝ ඇමති ධූරයක් ලබා දෙන ලෙසත්ය. ඒ නිසා හරි පැහැදිලි දැන් ওই වේදිකාවල මහින්ද මහත්තයා අගමැති අගමැති කියලා කෑ ගහන කට්ටිය ජනාධිපතිතුමාට හොරෙන් ටෙලිෆෝන් කෝල් දෙනවා හොරෙන් ඇමතිකම් ඉල්ලනවා දැන් ඇමතිකම් වලට දැන් ඉඳලම පොරයක් කියලා තමයි මේ කියන්නේ. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්න බුලත් කොලේට ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්න ඒ පාක්ෂිකයන්ගෙන් පාක්ෂිකයන්ට අපි පාක්ෂිකයන් ඉල්ලා සිටිනවා මේ කරුණට අවධානය යොමු කරන්න. ඔබ ඡන්දෙ දෙන්නේ අද බුලත් කොලේට සන්ධානයට වෙන්න පුළුවන් දැනටමත් ඡන්දේ දෙන්නත් කලින් ඡන්දේ දිනන්නත් කලින් ඡන්දේ ඉවර වෙන්නත් කලින් දැන් ඔය බුලත් කොලේට දෙන කට්ටිය ජනාධිපතිතුමාට හොරෙන් හොරෙන් දුරකතන ඇමතුම් දෙනවා. හොරෙන් හොරෙන් මුණ ගැහෙනවා. ඒ රහසෙ මුණ ගැහිලා ඇමතිකම් ඉල්ලනවා කියලා කියනවා. වේදිකාවල කෑමොර දෙන එතුමාගේ වචන හරි වගකීමෙන් සාර්ථ අර්ථයක් ඇතුව කියනවා වේදිකාවල ඔබ ගැන ප්‍රශස්ති ගායනා කරන බොහෝ අය හොරෙන් මා සමග දුරකතන සංවාදයේ දෙනවා මාව මුණ ගැහිලා ඇමතිකම් ඉල්ලනවා කියලා. ඒ වගේම තමයි එතුමා ලිපියේ අවසාන පිටුවේ නැවත මෙසේ සඳහන් කරනවා එළබෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමාවට ළඟා වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි වූ හොත් අගමැති ලෙස පත්වියුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන නායකයෙකු බව මම විශ්වාස කරමි. තීතා පැහැදිලිව කියනවා වැරදිලා හරි බැරි වෙලා හරි 113ට කිට්ටුම දැන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදියට සම්දානේ සභාපති විදියට දැනටමත් පිළි අරගෙන තියෙනවා 113 ඉක්මවන්න බෑ කියලා. ඒක හරි පැහැදිලි. එතුමා සඳහන් කරන්නේ අඩුම ගානේ කිට්ටුවට ආවොත් ඒ කිට්ටුවට ආවත් ඇවිල්ලා කාත් එක්ක හරි ආණ්ඩුවක් හැදුවත් ඒ අගමැති එහි අගමැති ධූරයට ඔබව සුදුසු නෑ. ඒකට සුදුසු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙක් කියන එක එතුමා සඳහන් කරලා තියෙනවා. ඊළඟට කියනවා යම් හේකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට 113 සීමා වෙත ළඟා වීමට නොහැකි වී ඒ ආසන්නයට පමණක් ළඟා වීමට හැකි වූවොත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස මාහට මැදිහත් විය හැකිය. පිටා පැහැදිලිව කියනවා විධායක ජනාධිපතිවරයා ලෙස එතුමාට මැදිහත් වෙන්න පුළුවන් තව කීප දෙනෙක් ගන්න කියලා. ඉතින් මේක තමයි පහුගිය කාලෙ වෙච්ච දේ හෙට දවසේ වෙන්න පුළුවන් දේ. ඒ නිසා අපි 19 සංශෝධනයේට මේ මන්ත්‍රීවරුන් පක්ෂමාර පාරු කිරීම නතර කිරීම සඳහා වගන්තියක් ඉදිරිපත් කරා. ඒ වගන්තියට එකඟුනේ නැහැ. ඒ නිසා ඒ සම්මතුනේ නැහැ. සෝ දැන් මේ පක්ෂමාරු කිරීම ඉඩ එහෙම්මම තියෙනවා. ඒ පාවිච්චි කරලා 17න් පස්සේ හැදෙන්න පුළුවන් ආණ්ඩුව පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. එනිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉතා පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊයේ මහින්ද රාජපක්ෂ මහතාට යවූ ලිපිය මේ රටේ දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක කඩයිමක් සටහන් කරනවා. ඒ ගිවිච්ච පැය 24 ඇතුලේ ලංකාවේ දේශපාලනයේ මුළුමනින්ම අලුත් තත්ත්වයකට පරිවර්තනය වුණා. මෙතෙක් බොහෝ අය හිතාගෙන හිටියානම් මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත එන්න අගමැති වෙන්න ඉඩක් ලැබෙයි කියලා ඒ කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ කියන එක දැන් ඉතා පැහැදිලි. බොහෝ අය පෞගේ දවස්වල සංවාදයක් ඇති උ කරගත්තා. දැන් මේ ඡන්ද ඉල්ලද්දි දෙපැත්තේ එක්සත් ජාතික පක්ෂ එක පැත්තකින් ඉල්ලද්දි සන්ධානේ තව පැත්තකින් ඉල්ලද්දි මේ දෙකටම එරෙහිව විකල්පෝ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ඉල්ලද්දි ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දුන්නොත් ඒක වක්‍රව මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත බලයට ඒම සඳහා උදව්වක් වෙනවා කියලා මතයක් ඇති කරා. ඒ නිසා ජේවිපිට ඡන්දෙ දුන්නොත් මහින්ද එනවා කියලා භීතියක් මතුවා. දැන් ඒ භීතිය ඉවරයි.
හරි පැහැදිලිව මහින්ද නැවත අගමැති වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම බීතියකින් ඡන්දදායකයෝ පෙළෙන්න අවශ්‍ය නැහැ. මහින්ද අපව ඉන්නේ නැහැ. ඒ නිසා හරි පැහැදිලිව දැන් වෙන්න පුළුවන් දේ ජනාධිපතිතුමත් රටේ දේශපාලන තත්ත්වෙත් තත්ත්වයේ විසිනුත් අපිට ඒත්තු ගන්නලා තියෙනවා. 18 වෙනිදායින් පස්සේ අනිවාර්යයෙන්ම හවුල් ආණ්ඩුවක් හැදෙන්න පුළුවන්. ඒ හවුල් ආණ්ඩුව කොයි විදිහට කටයුතු කරනවද කියන එක 18 න් පස්සේ අපිට බලන්න වෙන්නේ. නමුත් අපිට පේන දෙයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විදිහට මේ 18 න් පස්සේ ඇති වෙන හවුල් ආණ්ඩුව විසින් ඒ ඇති වෙන බලය සීමාව ඉක්මූ තැනට පත්වෙච්ච ගමන් නැවත රට වැරදි තැනකට තල්ලු වෙනවා. රාජපක්ෂ මහත්තයාට 2010 න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම එකතු වුණාට පස්සේ ඒ තුනෙන් දෙකේ බලයක් ලැබුණා. ඒ තුනෙන් දෙකේ බලයෙන් බලය ලැබුණාට පස්සේ තමයි බලය වැඩි වුණාට පස්සේ තමයි රාජපක්ෂ මහත්තයාගේ ඔළුව ඉදිමුනේ. ඕනෑම පක්ෂයකට ආණ්ඩුවකට බලය වැඩි වුණාම ඔළුව ඉදිමෙනවා. ඒ නිසා මෙවැනි හවුල් ආණ්ඩුවක් හැදීම ඇතුලේ එක් නැවත එක තැනකට බලය කේන්ද්‍රගත වුණාම ඒ තත්වය රටට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි තත්යකදී ඒ ආණ්ඩුව රටේ ජනතාවට විරුද්ධව යම් කිසි තීන්දුව తీරන ගන්නවා නම් ජනතා ද්‍රෝහි අනපනත් සම්මත කරනවා නම් ජනතාවට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්නවා නම් එවැනි මොහොතකදී පාර්ලිමේන්තුව තුල හොඳ ශක්තිමත් ප්‍රබල විපක්ෂයක් අත්‍යවශ්‍ය වෙනවා. පෞගිය කාලේ අපි දැක්කා රාජපක්ෂ පෞල් පාලනේ රට වැරදි තැනකට ගෙනියපු වෙලාවේ නිල විපක්ෂයේ උනේ එක්සත් ජාතික පක්ෂය. හැබැයි ඒ නිල විපක්ෂයේ උනාට නිල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උනාට ඔවුන් විපක්ෂයේ කාර්යභාරය නිවැරදිව ඉටු කරේ නැහැ. ඒ නිසා තමයි 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් හිටපු ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න. ඒ නිසා මුළු රටේම ජනතාවගේ හිතේ හිටපු ඇත්ත විපක්ෂ නායකයා වෙන කවුරුවත් නෙමෙයි අනුර දිසානායක සහෝදරයා. එදා මේ ජනවාරි 14ට කලින් ජනවාරි 8 වෙනිදාට කලින් පාර්ලිමේන්තුවේ ඇත්ත විපක්ෂ නායකයා අනුර දිසානායක නිල විපක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා වුණාට. ඒ නිසා 18 න් පස්සේ මේ හැදෙන්න යන හවුල් ආණ්ඩුව මේක මේ හැදෙන ආණ්ඩුව මන්ත්‍රීවරු එහාට මෙහාට පයින්වටත් වඩා පක්ෂයක් විදිහට තීන්දුව අරගෙන හවුල් ආණ්ඩුව හදන තැනකට තත්පත් වෙනවා. ඒක තමයි මේ ලිපියේ අන්තර්ගතය කියන්නේ. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවක් හැදීමේදී 113 මදි වුණාම ඒක ලබා ගැනීම සඳහා මැදිහත් වීමට ජනාධිපතිවරයා සතු බලයක් තියෙනවා කියන නිසා වෙන්න පුළුවන් දේ හරි පැහැදිලි. එවැනි හවුල් ආණ්ඩුවක් හැදෙන්න පුළුවන්. ඒ හවුල් ආණ්ඩුව හැදිලා බලය අසීමිත ලෙස වැඩි කර ගැනීමත් එක්ක රටේ ජනතාවට විරුද්ධ දේවල් පාර්ලිමේන්තුව තුළ සම්මත වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී හොඳ ශක්තිමත් විපක්ෂයක් රටේ ජනතාවට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් මේ අවසන් මොහොතේ අපි ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ මේ හවුල් ආණ්ඩුව හරහා රට නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්නෝමතික තැනකට තල්ලුවීමේ අනතුරක් රට ඉස්සරහ තියෙනවා. එවැනි දෙයක් පාලනය කරන්න ජනතාවාදී පැත්තට මේ වෙනස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගිය යුතුයි. අන්නේ විපක්ෂයේ කාර්යභාරය ජනතා විමුක්ති පෙරමුණේ අපට දෙන්න අප සූදානම් ඊළඟ පාර්ලිමේන්තුවේ ශක්තිමත් ප්‍රබල විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න මේ තත්ත්වය තුළ ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බවට අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයා කටයුතු කරනවා. ඒ කටයුතු කිරීමට අවශ්‍ය කරන බලය ඒ කටයුතු කිරීමට අවශ්‍ය කරන මන්ත්‍රී ධූර ප්‍රමාණය අපිට ලබා දෙන්න ඔහුගේ භූමිකාවට තවත් ශක්තියක් වෙන්න ඔහුගේ ඒ විපක්ෂ නායක භූමිකාව වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉටු කරන්න අවශ්‍ය කරන බලය තවත් බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ලබා දීම හරහා වඩාත් සාර්ථක වෙනු. එනිසා අන්නේ බලය ශක්තිය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න ඒ සඳහා 17 වෙනිදා ඔබේ ඡන්දය හාපුරා කියලා මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් නියෝජනයක් ඇති කිරීම සඳහා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ සීනුව ඉදිරියෙන් සටහන් කරන්න ජනතා විමුක්ති පෙරමුණට දෙන ඡන්දය ඔබේ ජයග්‍රහණය ඔබේ
අනාගත ආයෝජනයක් සේ සලකලා ඒ ඡන්දය ජයිපේ සීනුවට ලබා දෙන්න කියන එක අපි මේ රටේ ජනතාවගෙන් අවසන් මොහොතේ ඉල්ලා සිටිනවා. दहन में संशोधन पेन किए दहन में संशोधन एके विधायक अटवेनी परिच्छेदे विधायक अमात्य मंडले पत्किरीं पिलिबंदु अग्रामात्वरया सा अमात्य मंडले पत्किरीं एके तमाई हतलिस देक हतर वगंती अटते ममार कीप वगंती तीन्नी जनाधिपतिवरयागे मते अनुव पार्लिमेंतुवे विश्वासी उपरीम वशयेन नैति पार्लिमेंतु मंत्रीवरया जनाधिपतिवरया विसिन अग्रामात्य लेस पत्कम लबी युत्ते दैन मेतन जनाधिपतिवरयागे मते अनुव कियन वचने नोतिबुना नम පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් දිනා ගන්න කෙනාව පත් කරනවා කියලා විතරක් තිබ්බනම් ඔය තර්කය හරි. නමුත් ඒක එහෙම නෙමෙයි. මෙතන පැහැදිලිව තියෙනවා මතයන් ජනාධිපතිතුමා තමයි තීරණය කරන්නේ බහුතරේ තියනවද නැද්ද කියලා. ඒ ඡන්ද විමසීමක් කරලා බහුතරේ තියනවද නැද්ද කියලා හොයනවා නෙමෙයි. මේක තමයි ව්‍යවස්ථා සංශෝධනය. ඒ නිසා ඒ කියන කතාව සම්පූර්ණ වැරදි. තියනවනම් පෙන්වන්න කියන්නේ වගත්. නෑ අපිට කිසිදු සැකයක් තිබුණෙත් නෑ අපි පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණෙදිත් විධායක බලය රාජ්‍ය බලය මූල්‍ය බලය මර බලය මාධ්‍ය බලය සියල්ල තිබිච්ච රාජපක්ෂව තමයි අපි එදා පැරද්දුවේ ඒ නිසා ඒ මොකක්වත් නැති නිකම්ම නිකං කුරුණෑගල අපේක්ෂකයෙක්ව පරද්දන එක කජ්ජක් නෙමෙයි කියලා ඒ නිසා අපි අපේ ස්ථාවරේ හරි පැහැදිලිව කිව්වා අපි හැම මැතිවරණ වේදිකාවම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත අගමැති වෙන්න කොහෙත්ම හැකියාවක් නෑ එහෙම අගමැති වෙන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ තියන්නෙත් නෑ කියලා. ඒ නිසා අපිට මේ ගැන කිසිදු සැකයක් අවිශ්වාසයක් නෑ. අපිට මේ තහවුරු වෙලා බොහෝ කල්. නමුත් තවත් පොඩ්ඩක් කො බලාපොරොත්තුක් තියාගෙන හිටියා නම් කවුරු හරි. මම ඒකයි කිව්වේ අර එතුමාව කරේ තියාගෙන තමන්ගේ මන්ත්‍රීකම ගන්න ගිය ගොඩක් අය ඉන්නවනේ. දැන් මේ ලිපියෙත් ඒක ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ ඔබ ඔය උස්සගෙන යන්නේ ඔබට ඇත්තටම ආදරයයි නෙමෙයි. ඔබ පාවිච්ච කරලා ඔවුන්ගේ මනාප ටික වැඩි කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔබව වේදිකාවේ අගය කරන ඔබට ප්‍රශස්ති ගන්න අය හොරෙන් මාව හම්බ වෙනවා. ඒකෙන්ම පේනවා ඔය සඳර්ශනයි යථාර්ථයේ දෙකක් කියලා. ඒ නිසා අපිට මේක පැහැදිලි එය අපි කලින්ම තේරුම් අරන් තිබුණා. නමුත් ජනතාව තුළ යම් පිරිසක් තුළ සමස්ත ජනතාව තුළ නෙමෙයි සන්දානේ පාක්ෂිකයන් තුළ වැරදි මතයක් ඇති කරලා තිබුණා. जना महिंद्र राजपक्ष नवतागमति करा पुलवांकला एय वरदि मत निवरदि किरी मत मई दमे अपे पत्ति कर अभी अकमति सह विरुद्ध महिंद्र राजपक्ष महता विसी मेरटे अतिकरपु देशपान संस्कृति अभी परदानित ये देशपान संस्कृति पुद्गलया निमे ये पुद्गलया विसी निर्माण करपु देशपान संस्कृति एक तमय अभी जनाधिपति वर्णे परद्वे मेधाहत्व निद नवत पराद्दान्नित ए संस्कृति ए प्रतिपद्यम तम अभी जनाधिपति वर्णे अपे सटम पाठे मुखद अपे सटम पाठे ඒකාධිපති දූෂිත පෞල් පාලනය පරදවමු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙළගැසෙමු. හරි පැහැදිලි. ඒ නිසා මේ ආණ්ඩු වලින් ඒ කියන්නේ රනිල් මෛත්‍රී පාලනයන් තුලින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුළුමනින්ම එනවා කියලා අපි කිසිසේත්ම දැක්කේ නැහැ. දකින්නෙත් නැහැ. අපි ඒ වෙනුවෙන් පෙළගැහෙන්න ඕනේ කියලා තමයි දා කිව්වේ. ඉතින් දැන් මේ කරන්නෙත් ඒකම තමයි. ඒ නිසා ජනාධිපතිවරණයෙන් පස්සේ අපි යම් කඩිනමක් පැන්න. 19 සම්මත කරා. ඒක ඇතුළේ යම් වෙනස්කමක් සිද්ධ වුණා. මාධ්‍ය තුළ යම් වෙනස්කමක් සිද්ධ වුණා. සාපේක්ෂව. හැබැයි සම්පූර්ණ වෙනසක් වුණේ නැහැ. තව අපිට බොහෝ දේවල් ලබා ගත යුතු තියෙනවා. ඒ සටන අවසන් නැහැ.
දහත්ව නිදා ඒ අවසන් වෙන්නෙත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් තවත් බොහෝ දේවල් ලබාගත යුතු තියෙනවා ඇත්තටම යහපාලනේ නිවැරදි යහපාලනයක් බිහි කරන්න දැන් පහුගිය කාලේ අපි දැක්කා නිල් පාට පාතාලේ වෙනුවට කොළ පාට පාතාලේ ආව මට්ටක් කුලිය කොටහින වත්තල මාබෝලි ආපහු කොළ පාට පාතාලේ ආව අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා පොලිසිය නිලධාරීන්ට කුණුහරුපෙන් බයින තත්ත්වයක් ආව මේක යහපාලනේ නෙමෙයි එනිසා යහපාලනේ කියන එක ඇත්තටම දෙපයින් හිටවන්න එනිසා තමයි අපි කියන්නේ සැබෑ යහපාලන සැබෑ යහපාලනේ කියන්නේ සැබෑ වශයෙන්ම දූෂණේ වංචාව නාස්තිය නැති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇත්තටම ආරක්ෂා කරන්න පුළුවන් පාලනයක් එනිසා සැබෑ යහපාලනේ එක්සත් ජාතික පක්ෂයට ගේන්න බෑ එක්සත් ජාතික පක්ෂය ගේන්නේ නැහැ ඔය කියන හවුල් ආණ්ඩුවට එක ගේන්නත් බෑ ඔය හවුල් ආණ්ඩුව එක ගේන්නේ නැහැ සැබෑ යහපාලනේ වෙනුවෙන් අපිට සටනක් තියෙනවා අපිට ඒ වෙනුවෙන් ජනතාවත් එක්ක බොහෝ දුර යා යුතු තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ මේ රටේ සැබෑ යහපාලනය ඇති කරන්න. ඇත්ත යහපාලනය ඇති කරන්න ජනතාව එකතු වෙන්න කියන එක තමයි අපි ආරාධනා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි දැන් අපි ඉදිරියට මැදිහත් වෙන්නේ. ඒතකොට ඔබතුමාලාට විපක්ෂයේ නැතුණත් වැඩක් කියලාත් එක උගත් කරන කාලෙක ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් 89 වගේ මාර්ගයක ඔබතුමාලාට මුල් දේ සිද්ධ කරගන්න. ඒ ඉතිහාසය ඉවරයි. නැවත එවැනි තත්ත්වයක් කිසිසේත්ම ලංකාවේ අනාගතේ නිර්මාණය කරන්න බෑ එවැනි තත්ත්වයක් ඇති කරන්න මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ඉඩ තියන්නේ නැහැ ඒ නිසා ඒ පිළිබඳ අනියත බයක් ඇති කරගත යුතු නැහැ රාජ්‍යත්‍රාස්වාදයක් ඇති වෙයි නොවේ කියලා උතුමාල සාතික වෙනවා සාතික දෙන්න බෑ නමුත් එවැනි තත්ත්වයක් පනාද කරන්න එදාට වඩා ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් ජනතා විමුක්ති පෙරමුණ ඊට වඩා පුළුල් ජෛප්‍ය වටා විශාල බුද්ධිමතුන් සහ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවක් එකතු වෙලා ඉන්නවා ඉවැනි තත්වයක් තුල ඔය කියන දේවල් ආපහු කරන්න රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ. එය පරාද කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට. දැන් මේ පක්ෂයේ ජේෂ්ඨ වශයෙන් නම් කරගෙන අගමැති අපක්ෂය මේ අය වුණොත් හොඳයි කියලා. ඒ පුද්ගලයා ගැන කිසිදු පැහැදීමක් නැහැ. ඒ පුද්ගලයා හොඳයි කියලා අපි කියන්නේ නැහැ. ඒක තීන්දුව කරන්න ඕනේ එතුමාගේ දේශපාලන පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තේරීම තමයි ඒ. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙක් අගමැති කමිටු සුදුසුයි කියලා අපි කියන්නේ. එහෙමයි නෑ. ඉල්මාවත් සිද්ධ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ওই දින ජේෂ්ඨ සහකාරී කිව්වට මහින්දෝ බලයට ගේන්නේ කියලා ඒත් ජනාධිපතිතුමාගේ මතයනේ අවසන් තීරණය. මේ අයස කොච්චර ස්වාධීනව කිව්වද? දැන් සුසිල් ඇමතිතුමා මම දැක්කා ඊය කියලා තියෙනවා ඒක. දැන් මේ සමහර අය මාත්‍යපාල සිසේන ජනාධිපතිතුමා නම් කරන සමහර අය දැනටමත් මහින්ද අගමැති වෙනවට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඒ තුමන්ලාගේ කැමැත්ත වැඩක් නැහැ. ඇත්ත කැමැත්ත තියෙන්නේ ජනාධිපතිතුමාගේ කැමැත්ත තමයි මේකේ වැදගත් වෙන්නේ. ඒ නිසා ඒක තේරුමක් නැති කතාවක්. සහ ඔය ඡන්දෙට කලින් කියන එකයි නිමල් සිරිපාල මහත්තයාගේ ඇත්ත හෘද සාක්ෂියයි දෙකක් ඔය කියන එකයි ඔය එතුමාගේ හෘද සාක්ෂිය කවුරු හරි කියනවා නම් මයින්ද අගමැති කරන්න අපි කැමති වුණා කියලා ඔය පස් දිනම් එක්කෙනෙක් හරි පස් දිනම හරි ඒක නෙමේ හෘද සාක්ෂිය අපි දන්නවනේ විපක්ෂ නායකකගේ ධූරයටපත් වෙනකොට එහෙම එතුමා කොහොමද හිටියේ කියලා ඒ නිසා ඔය පස් දිනාගේ නියම හෘද සාක්ෂිය අවදි කරොත් एक ही दिखिया नया महिंदा टागे में देने कम देने के लिए चंदे में पासे बाला नो पोरेक के नहीं इस बाहर इंडे पाएगे ना कोमा तो कभी नहीं दिन अंडे बैरनी सा नहीं किसी से इतना है अभी मीटर कालिंग නැ කිසිසේත්ම නැ අපි මීට කලින් මං හිතන්නේ මේ මේක අවධාරණය කරලා අපි කිව්වා ජනතා විමුක්ති පෙරමුණ මොනම හේතුවක් යටතේවත් කිසිදු හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වෙන්නේ නැහැ අපි මේ රටේ මේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිපත්ති වලට එරෙහිව විකල්ප ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන පක්ෂයක් ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ